accelerate your dreams and aspirations in life to transform your future. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ට කිසිම දෙයකට හේතු කියන්නට බෑ. හේතු කිවීම සාධාරණ නෑ වෘත්තීය මට්ටම තුල. මම හොඳ උදාහරණයක් කියන්නම්. ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනාට ප්‍රශ්නයක් ආවා. විශේෂයෙන්ම 2019 ලෝක කුසලානයේ ආසන්න කාලය වෙන විට. ඒතර උන් කල්පනා කරනවා ශිකාර් ධවන් සහ රොහිත් ශර්මා නිත්‍ය ආරම්භක ප්‍රතිකරණ නියෝග කළේ. නමුත් රොහිත් ශර්මා හොඳින් ලකුණු රැස් කරනවා ආසියානු උපමහාද්වීපය තුල. නමුත් වේගවත් තනතිරිවල ඔහු එහෙම රැස් කරන්නේ නැහැ. ඒ නිසා ඉන්දියා ක්‍රිකට් පරිපාලනය කල්පනා කරනවා ඉන්දිය උපමහාද්වීපය තුල ක්‍රීඩා කරනකොට රොහිත් ශර්මා ආරම්භක ප්‍රතිකරණ භාවිත කරන්න. එයින් පිටත ක්‍රීඩා කරන විට ලෝකේෂ් රාහුල් ආරම්භක ප්‍රතිකරුව විතර භාවිත කරන්නටත් ශිකාර් ධවන් එක්ක. නමුත් ඒ පණිවුඩෙන් මොකද්ද රොහිත් ශර්මා කළේ? රොහිත් ශර්මා තමන්ගේ වෘත්තීය මට්ටම ඉහළට ගෙනල්ලා ඔහු පොහුණුණා, ඔහු අත්හදා බැලුවා, ඔහුගේ දුරතාවය හඳුනාගත්තා. හඳුනාගෙන ඔහු 2019 ලෝක කුසලානයේදී මම හිතන්නේ වැඩිම ශතක වාර්තා කරපු ක්‍රීඩකයාට පත් වුණා ඉංගලන්තේ තන්ත්‍රීවලදී. ඒ නිසා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට යම් වගකීමක් දෙනවා නම් වෘත්තීය මට්ටම තුළ ඔහු ඒ ඉටුකල යුතුයි. ඔබ හිතන්නේ ක්‍රීඩා පැත්තෙන් නැතුව ඔබගේ ආයතනය පිළිබඳව හිතන්න, ඔබේ රැකියාව පිළිබඳව හිතන්න, ඔබේ ඉහළ කළමනාකාරීත්වය ඔබට යම් වගකීමක් දෙනවා නම් ඔබ ඒ ඉටුකල යුතුයි. ඒ තුළ ඔබට දුර්වලතාවයන් තිබෙනවා නම් ඔබට අධ්‍යයනය කළ හැකි, සහයෝගිතාව ලබා ගත හැකි, ඉගෙන ගත හැකි, ඉගෙනගෙන ඔබ ඒ වගකීම ඉටුකල යුතුයි.